ඒ වගේම අනිත් එක තමයි කේකයට disturb වෙනේම තියෙන්න පුළුවන්. දැන් පොඩ්ඩක් හිතන සෝනාමි වෙලාවේ අර බුදු පිළිමයකට උනත් ඒ බුදු පිළිමේ power එක බලන්න. ඒක පිළිමයක් විතරක් නෙමෙයි පින්වතුනි. ඒක හිතන්න ඒක තමා කෙනෙක් කියනවා මේක නිකන් පිළිමයක් මේක gadol ටිකක් එහෙම කියලා. නෑ පින්වතුනි විශ්වයේ සබහා ධර්මයේම දැනෙනවා අර ගෙවල් ඔක්කොම ගහගෙන ගිහලා අර පිළිරුව තියෙනවා මෙහෙම ස්ටෑන්ඩ් එකේ. ඒක ගොඩක් පිත්තර aran තියෙනවා. ඉතින් හිතන්න ඒකේ අපිට gedara එහෙම පිළිරුවක් හරි කාර් එකේ හරි එහෙම තියානිනක ආරක්ෂාවක්. ඒක අපිට ඒක අනිවාර්යම ආරක්ෂාවක්. ඉතින් සමාකය එක එකය ඉන්නවා දැන් සමාකය පින්වතුනි එක එක තොයිල් කළා හරියන්නේ නැහැ. එක මේ මාත් එක්ක මම දන්නවා එයා මෙයා කරනවා එක එක ඔයාට එක එක දැන් බුදුන් මේ එක එක මේ මොනවද මනසට මොනවද වද දෙදි දෙදි තිබ්බා දොස්තරුන්ට හොයාගන්න බැ මේකක් නෑ. එයා ඊට පස්සේ ඔය සල්ලි ලක්ෂ ගණන් වියදම් කරලා තියෙනවා. දැන් මම සාමාන්‍ය පූජාවල් රෙකමෙන්ඩ් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මිනිස්සුන්ගේ දුක නිවෙන්න එක ප්‍රශ්නයක් තියෙනවනේ ඒකට විසඳුමක් දෙන්න හරි ගිය ඒවා මම රෙකමෙන්ඩ් කරනවා කට්ටියට. ඉතින් මේ ප්‍රශ්නේ තිබ්බ කෙනා මේ මොකද අන්තිමටම ඔක්කොම කලකිරිලා බෝධින් වහන්සේ වඳින්න පටන් ගත්තා. හැබැයි කඩන් නැතුව මේ කලයක් හරි දදා 108ක් බෝධි පූජාවල් කියන්නේ ලොකුවට නෙමෙයි අර හැමදාම එකක් එකක් කර කර ගියා. 108ක් මෙයා වෙනකොට අර ප්‍රශ්නේ එහෙමම විසඳිලා තියෙනවා. අද වෙනකල්. ඉතින් එදායින් පස්සේ තමයි මම ඔය රෙකමෙන්ඩ් කරනවා ගොඩාක් ප්‍රශ්න තියෙන වෙලාවට පින්වතුනි අනිත් එක තමයි ඉතිපිසෝ ගාතාව දැම්මම 108ක් සජ්ජායනා කරන්න ලොකුවට තියෙනවා. ඒක ටග්ගල ඉමීඩියට්ලි තමන්ට මේකක් එන්න ඕනේ. සපෝට් එකක් ශක්තියක් නොපෙනෙන ලෝකෙයි. ඉතින් අනිත් එක තමයි අර මේ ඔය බෝධින් වහන්සේ නමක් ඉදින් මන් දන්නේ මේ පළාතේ ටිකක් අමාරුයි තමාට නැත්තම් මට තේරෙන්නේ නැහැ මොකක්ද ඒ වගේ පූජාවක් පැත්තේ ශක්තියක් ලැබෙන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ධාතුන් වහන්සේලා ඒක මට දන්නේ නැහැ ඒක කළා ප්‍රතිඵලයක් දන්නේ කෙනෙක් නැහැ. බෝධින් වහන්සේලා මම එම මේ දැකලා තියෙනවා අත්දැකලා තියෙනවා කට්ටියගේ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා තමන් සීල් සමාදන් වෙලා බෝධිය මුල් කරනකොට කොහේ හරි එතන නැති වුණා මං හරි ආසයි මං අද හරි වටිනා තැනක වැඩලා ඉන්නේ මට ඔය මොනවත් සින් මේ මොනවාද බුදුන්ගේ මේ අවශ්‍යනේ මං දන්නවනේ මේ තියනවා කියලා මේ අවශ්‍ය සංඥා මෙතන හොඳට තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ චරිතය කොහොම මෙතන මේවා කියලාද ලංකාවේ වගේ විතිසතුම් මෙයා මේක අපිට ලොකු හයියක් පින්වතුනි. මේ සංඥා ගන්න පුළුවන් නම් තමට බුද්ධාලම්බන ප්‍රීතිය නම් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පින්වතුනි තමන්ට මේ පිනා යන ඔක්කොම ඒ කියන්නේ පස්සද්ධියනවා. පස්සද්ධිය ප්‍රථම ධානය දක්වා යන්න පුළුවන්. ඒකෙදි දොස් ඔක්කොම පිච්චිලා යනවා පින්වතුනි පිච්චිලා යනවා. ඒක මම කියන්නේ බුදුගුණ වඩන ක්‍රමයක් තියෙනවා කඳුළු වෙන්න ඕනේ. දැන් මම මේ පින්වතුන්ලට අත්‍තරම යම් බෑග්ග්‍රවුන්ඩ් ඇට්මොස්ෆියර්ක් ඇති කරන්න බලනවා වඩිනකොට මොකද එතනදී ගොඩක් ඔපරේට් වෙන්න පුළුවන් කෙනෙක්ගේ මොකද එනර්ජි එකත් එක්ක මෙයා වෙනකොට කට්ටියට අර මේ මම දැකලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් වලදී ගොඩාක්ම ඉතින් මේ අවස්ථාවේදී මිනිස්සු මුළු ජීවිතේම වෙනස් වුණා. ඒ වෙලාවේ ගොඩක් දන්නේ අඬනවා අන්න එක කැඩුනා. හිර වෙලා තිබ්බ දෝෂය මේක ගොඩක් ඉෂ්ඨකාමී දෙවියන් වහන්සේලා ඒ ඔක්කොම ගැලවිලා ගියා ඒ වෙලාවේ. ඒක පොඩි නෑ බුදුහාඳුර ගැන හරි ඒක ආර්යයන් වහන්සේලා ගැන හරි එහෙම හිතලා සීපත් වෙලා තමන්ගේ පපුව ඇරුණොතින් පින්වතුනි යාග හෝම මේ දන්මාන කටින පින්කම් මේ ගොඩෂණ කරනට වඩා ෂණින් තමන්ට විශාල මේ ආශිර්වාදයක් ලැබෙනවා පින්කම් වලින් බැලුවදී. ඉතින් මේක අපිට මලක් චූටි මලක් කරන් කඳුලකින් පූජා කරන්න පුළුවන් නම් පින්වතුනි අර කොම් පින්කම් ලක්ෂ මිලියන් ගණන් වියදම් කරලා කරන එකට වඩා ආනිසංසය දෙන තියෙනවා.